අයිබෝවන් ඉතින් වොන්ඩර් ඔෆ් හිස්ටරි චැනල් එකට ඔබලෝන්ව සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ හෝමෝ ඉරෙක්ටස්, හ්‍යුමන් ඉවලුවේෂන් නැත්නම් මානව පරිණාමය ගැන කතා කරද්දී අපිට හෝමෝ ඉරෙක්ටස් මානවයා වැදගත් වෙනවා. ඉතින් මේ අපි මානව විකාශනය පිළිබඳව කතා කරද්දී පුරාණ මානව විශේෂයක් විදිහට මීට වසර මිලියන 2කට පෙර ජීවත් වූ මානවයෙක් විදිහට අපි හෝමෝ ඉරෙක්ටස් මානවයා හඳුන්වනවා. එහෙනම් අපි අද හෝමෝ ඉරෙක්ටස් මානවයා කියන්නේ කවුද කියලා මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් රැඳෙන්න වීඩියෝ එකත් එක්ක දිගටම. හරි, අපි බලමු කවුද මේ හෝමෝ ඉරෙක්ටස් මානවයා කියන්නේ. Who is the හෝමෝ ඉරෙක්ටස් මානවයා? අපි ගත්තහම හෝමෝ ඉරෙක්ටස් මානවයා ප්‍රධාන වශයෙන්ම මීට අවුරුදු කියන්නේ වසර මිලියන 2කට පෙර, නැත්නම් 1.9ත් අතර 110,000ත් අතරත් කාලය අතර මේ ජීවත් වුණා කියලා විශ්වාස කරනවා. ඉතින් හෝමෝ ඉරෙක්ටස් මානවයා ගැන අපි කතා කරද්දී අපිට දැන් වර්තමානයේ ජීවත් වෙන මානවයා කවුද? වර්තමානයේ ජීවත් වෙන මානවයා විදිහට සලකන්නේ හෝමෝ සේපියන්ස් නේද? ඔයාලා මම අපි හැමෝම අයිති වෙන්නේ හෝමෝ සේපියන්ස් ගණයට. ඉතින් මේ කාලේ මේ අපේ මුතුන් මිත්තෝ ගැන අපි හොයලා බලුවා නේද? ඉතින් මානව පරිණාමය කොහොමද ආරම්භ වුනේ කියලා විවිධ මතවාදයන් පවතිනවා. නමුත් අපි විද්‍යාත්මකව මානව පරිණාමය සිද්ධ වුණා කියලා කතා කරද්දී දෙපයින් සිටගෙන ඍජුව, නැත්තම් අපි මේ හෝමෝ ඉරෙක්ටස් කියපුවාම අපි කියන්නේ ගැලීම කෙලින් සිටින මානවයා කියලා නේද? ඇවිදින්න සහ දිවීමේ හැකියාව තියෙන මානවයා විදිහට තමයි අපි සලකන්නේ. ඉතින් මේ කාලයේදී කොහොමද මේ හෝමෝ ඉරෙක්ටස් මානවයාගේ භෞතික ලක්ෂණ සහ ව්‍යාප්තිය ආරම්භ වෙන්නේ කොහොමද කියලා අපි බලමු. අපි ගත්තහම මේ හෝමෝ ඉරෙක්ටස් මානවයාගේ පොසිල් අපිට හම්බ වෙලා තියෙනවා ආෆ්‍රිකාව, ආසියාව සහ යුරෝපය කියන ස්ථාන මූලික කරගෙන. ඉතින් ඇත්තටම අපි ගත්තොත් මේ භූගෝලීය මේ ප්‍රදේශයෙන් සංක්‍රමණය වුණ හෝමෝනියන් වර්ගයේ කෙනෙක් විදිහට තමයි මේ හෝමෝ ඉරෙක්ටස් මානවයා සලකන්නේ. ඉතින් අපි ගත්තහම ෆිසිකල් ෆීචර්ස් නැත්තම් මොන වගේ භෞතික ලක්ෂණද අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. හෝමෝ ඉරෙක්ටස් මානවයා සිරුරේ හැඩය, නැත්නම් හෝමෝ ඉරෙක්ටස්ගේ ශරීරය සාපේක්ෂව දිගයි. දිගටි කකුල් සහ කෙටි අත් සහිත මිනිස් සිරුරක් තමයි තිබුණා කියලා සලකන්නේ. එතකොට නූතන මිනිසුන්ට වගේම සමානව කෙලින් ගාමන් කිරීමේ හැකියාව තිබිලා තියෙනවා. ඒ වගේම මුහුණ පැතලි මුහුණක් තිබ්බා කියලා සලකනවා. ඒ වගේම මේ කැපී පෙනෙන නාසයක් තිබිලා තියෙනවා. ඒ මේ ප්‍රදර්ශනයේ පළමු මානව විශේෂ විදිය මොකද? සිව්පා විදියට ඉඳලා දෙපයින් නැගිටින්න පටන් ගන්න කාලේ. ඉතින් මේ කාලේ නමුත් හෝමෝ ඉරෙක්ටස් මානවයාගේ අපිට වර්තමාන නැත්නම් නූතන මානව ලක්ෂණ අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඊළඟට අපි ගත්තහම මොලේ ධාරිතාවේ නැත්නම් මොලේ ප්‍රමාණය පිළිබඳව අපි කතා කරද්දී මේ කාලයේදී ප්‍රධාන වශයෙන්ම මේ ජනග්‍රහණය වෙන මොලේ වෙනස් වීම සිද්ධ වෙනවනේ. එතකොට මේ හෝමෝ ඉරෙක්ටස්ගේ මොලේ ධාරිතාවය අපි කියනවා මොන වගේද තිබ්බේ කියලා. එතකොට අපි කියනවා සාමාන්‍යයෙන් හෝමෝ ඉරෙක්ටස් උසින් සෙන්ටිමීටර 146 185 අතර, ඒ කියන්නේ අඩි වලින් ගත්තොත් අපි අඩි 4ත් අඩි 6ත් අතර උසකින් සහ බර කිලෝග්‍රෑම් 40ත් 68ත් දක්වා පැවතුණා කියලා අපි සලකනවා. එතකොට මම කිව්වා මේ සාමාන්‍යයෙන් මොලේ ධාරිතාවය කතා කරාම මම ඒ කියන්නේ 600ත් 1100ත් කියුබික් සෙන්ටිමීටර විදිහට සලකනවා. ඉතින් මේ කාලයේදී මේ අපි මෙයාලගේ ෆිසිකල් ෆීචර්ස් නැත්නම් කොහොමද මොලේ ධාරිතාවය සහ අපිට මේගොල්ලොන්ගේ ඇවිදීමේ ලක්ෂණ අනුව වෙනස් වීමේ ලක්ෂණ අපිට මේ කාලේ හඳුනා ගන්න පුළුවන් වෙනවා.
ඊළඟට අපි ගත්තාම ටූල් භාවිතය ටූල්ස් යූස් නැත්නම් මොන වගේ ගල් මෙවලම්ද මේගොල්ලෝ පාවිච්චි කරන්නේ ඇක්චුලියම් මෙවලම් කාමේ මෙවලම් භාවිතා කරලා තින්නේ එතකොට දඩයම් කිරීම සහ එකතු කිරීම කියන දේවල් එක්ක තමයි මේ හෝමෝ ඉරෙක්ටස් මානවය ජීවත් වුණා කියලා සැලකන්නේ දැන් මේ ඒ කියන්නේ මේගොල්ලන්ට අවශ්‍ය දේවල් ඒ ආහාර දේවල් තමම්ම විසින් සපයා ගත්තා කියලා තමයි සලකන්නේ මේ කාලේ. ඒ වගේම මේ සඳහා අවශ්‍ය කැපීම් සීරීම් ඉරීම් වගේ දේවල් වලට විවිධ ගල් ආයුධ නිෂ්පාදනය කරා කියලා සලකනවා. ඊළඟට අපි තව දෙයක් තමයි ගින්දර භාවිතය. දැන් මේ දේවල් පුළුස්සා ගැනීමට ගින්දර භාවිතයේ සිද්ධ වෙලා තියෙනවා. එතකොට අපි මේව වසර වලින් ගත්තොත් වසර මිලියන ගාණක වෙනස් වීමක් තමයි සිද්ධ වෙන්නේ. අපිට කියන්න බෑ මෙන්න මේ දවසේ මෙන්න මෙදා හරියටම මේ දේවල් වුණා කියලා. නමුත් අපි වසර මිලියන 2කට පෙර මේව සිද්ධ මේ ඇතුළත මේව සිද්ධ වුණා කියලා තමයි අපි සලකන්නේ. ඒ වගේම අපි ගත්තාම කොහොමද මේගොල්ලොන්ගේ කියන්නේ සමාජ ස්ට්‍රක්චර් එක නැත්නම් සෝෂල් ස්ට්‍රක්චර් එක මොන වගේද සමාජ ව්‍යුහය මොන වගේද තිබ්බේ කියලා අපි කතා කරනවා. සමාජ ව්‍යුහය ගැන කතා කරද්දී අපිට ප්‍රධාන වශයෙන්ම මේගොල්ලෝ කොහොමද සමාජයේ ජීවත් වුනේ? ඒ කියන්නේ කණ්ඩායම් විදිහටද තනි තනිවද ජීවත් වුනේ කියලා අපිට වැදගත් වෙනවා. එතකොට මේගොල්ලෝ කණ්ඩායම් වශයෙන් ජීවත් වෙලා තියෙනවා. ඒ වගේම විවිධ සංනිවේදන භාෂාවන් යොදා ගන්න තියෙකලා සැලකෙනවා. ඒ කියන්නේ දැන් මේගොල්ලෝ එකට ජීවත් වෙද්දී කන්න බොන්න කෑම හොයන්න ඒ වගේ දේවල් වලට විවිධ ක්‍රමයන් උපයෝගී කරගන්න නැති කියලා විශ්වාස කරනවා. ඉතින් හෝමෝ ඉරෙක්ටස් මානවයා සමාජය තුල ඒ කියන්නේ මේ ගෲප් එක නැත්තම් මේ කණ්ඩායම ඉතා කුඩා කණ්ඩායම් වශයෙන් ජීවත් වෙලා ඒ කියන්නේ ආහාර එකතු කිරීම සහ දඩයම් කිරීම කියන දේවල් අනුව එදිනදා දේවල් සපයාගෙන ජීවත් වුණ මානව වර්ගයක් විදිහට තමයි සැලකන්නේ. ඉතින් ඊළඟට මම ගත්තාම ඇත්තටම හෝමෝ ඉරෙක්ටස් මානවයා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා කොහොමද අපේ මානව සංස්කෘතියේ පරිණාමය පිළිබඳව කතා කරද්දී. ඉතින් හෝමෝ ඉරෙක්ටස් මානවයා පිළිබඳව අපිට තව බොහෝ දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඉදිරි වීඩියෝ වලින් කතා කරමු. අපි කොහොමද මේගොල්ලොන්ගේ වෙනස් වීම මොන වගේද සිද්ධ වෙන්නේ මොන වගේ දේවල්ද අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ කියලා ගැඹුරින් තොරතුරු කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. මේකෙදී සමස්ත වශයෙන් කතා කිරීම සිදු වුණේ. ඉතින් නැවත වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඉතින් ඕගොල්ලෝ තාමත් Wonder of History channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම යාළුවෝ අතර share කරන්නත් අමතක කරන්න එපා.